විතරාගේ විීත දෝසීීත මොයි සන්ඳහාමට ලෝකතිවකට සාන්තිනාගේ තිලෝගරු අමාමෑනී සරච රාජෝත්තමයන් වහන්සේට මගේ නමස්කාරවාස. තිලෝගුවාම සරච රජත්තමයන් වහන්සේගේ සුදදු දර හිද හේ මල් සුවන්ද හිදුණන සීමක පබත්ම දේශනා කොට වදාල ඇති පරි සිුද්දෝ නිර්මල සන්තෝ කෝ ප්‍රනීතු අසවාර් දස ධර්මස්කන්තයෙන් පරිපපුුණන්න උතුන්ම ්‍රපිටක ධර්ම සායිතන ලෝකොත්ත සසාහ ධර්මරත්යට මගේ නමස්කාරී වාස. ුම සර රජය න්ේ පි අද ස ලගක මහර සලත් කේම උප ග මහරත් ම න්සේලා ්‍රද අසු මහ දක සවන් වන්සේලාගේෙන් පරිිපු නතුම අ ග මහ සංගරත්යන්තුමගේ නමස්කාරය නමෝතස් බගෝතෝ අරහතෝ සම්ම සම්බුද්දස් නමෝතස් බගෝතෝ අරාතෝ සම්ම සම්බුද්දස් නමෝ තස්ස භගෝතෝ අරාතෝ සම්මා සම්බුද්ධස් සුගතතතාගත වර ධර්මජක්තවර්තිී ස්වාමීවය භාග්‍යවත්තෝ වරි අත්තෝ සම්මා සම්බුදුරජාණන්වන් සේටමාගේ නමස්කාරය වේවා සාධ සාධ සා සද්ධ බුද්ධි සම්පන්න පින්න්නතුනිි විශේෂයෙන්ම අතිකඩු පූජනීය ඇ. සියම් මහානිකායේ මල් ලතු පාත්සගේ මහානායක දරන්දර අති පූජනීය තිබොට්ුාවේ සුමංගලනායක හිම්පාණන් වහන්සේත් ඒවාගේ ම අස්කිරි පාර්සවේ මහානායක දූරන්දර ය ස්වාමීන් වහන්සේත් ඊළඟට සියම් මහානිකායට අමතරව රාමණ්්‍ය මහා නිකායත් අමර පුරනිකායත් අමර පුරණනිකායේ මහනායක ස්වාමීන් වහන්සේට ඒවාගේම රාමණ්්‍ය මහානිකායේ මහනාක ස්වාමන්සේ ඇතුළසිියල නිකායෝලොත් රයි නිකායේ අනුනායක ඒවාගේම ආධිකරණු සංගනායක ප්‍රාදේශය වසයෙන් ප්‍රධාන සංගනායක දී සියලුම උත්තරේතර තරන්තුර ොබොන සීලෝ මහ සංගරත්යෙන් අවසරයි. සමත් බෞද්ධ ලෝක සියලුම වැඩවසන සියලුම සංගරත්වයෙන් අවසරයි. අති පූජනීය සදාවන්ධනීය පූජනය සීලෝ මහා සංගරත්වයෙන් අවසරයි. පින්වතුනී මං මේ අද විශේෂ වැඩ සටහන කාරම්භ කරන්නයි සූදාන. ම ලි්වා ස දහම් දැනුට අත්තල කියලා දහම් පොතක් පිටු හස්ස අනූ දෙකා ඒක තියෙන්නේ ප්‍රශ්න ෝත්තර වසයෙන් ප්‍රශ්නය වසයෙන් එදදාස් පන්සයකට මදක් වැඩි ප්‍රමාණයක් උත්තරක් ඒ සමානුව එදදා පන්සයකට වැඩි ප්‍රමාණයක් තුන්දාාත් දෙසියකට අසන්න ප්‍රශ්න ෝත්තර තියයට පොතක්. මේක පිටු හස්ස අනූ දෙකක් තියෙනවා ඒවාගේ මඩවසෙන් බැලුවම ගෑන් නමසේ විශසක් වගේ තියෙන. ති මෙන්න මේ දහම් පොතේ තියෙන ප්‍රශ්න පිළිතුර සාකච්චා කිරීම. තුලින් තමයි මේ මං බලාපොරොක්තින සමස්ත බෞද්ධ ලෝකයම ධර්මාචඥානය අඩු අයට ඒ තමන්ගේ අඩුව සපුරාගෙන ධර්මච්ඥානය ඉහලින් ඉහළ මට්ටමකට දියුණු කරන්ට අවශ්‍ය වැඩ සටහන කාලෝචිතුව මම් මේ ශකස්කර මෙහිදී මං විශේෂෙන් සඳහන් කරන්නට ඕන මට මේ සඳහා බොහෝ දෙනෙක් උපකාර කළ ඒම් ප්‍රධානම අආස්ථාව මට සපය දුන්නේ අති පූජනීය අප අත්වී වදාල අතිකරු ජනිය මාලිාකන්දේ අග්‍රස්සාාවක මහා විහාරාජිපතිය වැඩවිසූ අති පූජනීය සත්භාෂ පරමේෂර කළුකොදියාවේ ප්ඥාසය කරාභිධාන මහා නායක සවන්හස උන්වහන්සේ තමයි මට මේ අදහස සම්පූර්ණ කරන්න යංකිසි මඟ පෙන්වීමක්හළින්. ඊළඟට මට ලොකූ දව්වක් කළ අපින් නොතුනි අපගේ ගුණවර්ධන යෝගාස්තමේ නැත්තන් කල්ල්‍යයාන් ධර්ම සංස්ථාවේ දැනට වර්තමාට. ගල්දුවසේනාස නාධිපතිය වැඩවසන ප්‍රධාන සංඥාලයක කාධිකාරි අති පූජනීය විචිච්ච ධර්මකථක තිපිතකාචාර්ය විශේෂයෙන්ම බොහෝ සම්මාන ලැබිච්ච උත්තමයන් වහන්සේ තමක් නමක් තමයි මේ අපගේ අධ පූජනය කහගොල්ලේ සුමාත්. උන්වහන්සේ මට බොහෝම සංඝපීත්‍රුවරේ කරියට පුතෙකුට පියෙක් උදව උපකාර කරන්න වගේ සංග්‍රහ කරන උත්තමින්. තින් මං මේ වෙලාේදී. ආද නමස් කාරක පූරකයි ඒ උතුමාණන් වහන්සේට මගේ පු්‍යාණ පෝධනාව පිළිනමන. ඉළඟට මට තවත් උදව්වක් කලාා අපගේ අපපත් වදාල හන්දිසි අනතුරකින් අපවත්ව අදාළල මේ පොල් ගස්සෝවිට සේනාාසනය වරුදු පහළුවක්විතර. සදහන් දැනමියෙන් පෝෂණය කරමින් බෞද්ධ ජනතාවගේ හදවත්පු බුදු කලළ. ඒතු දස්වතයේ සුමන්ත වන්හන්සේත් මට බොහෝ පකාරලා ජීවත්ත ඉන්න කාලේ මගේ දහම් පිළිබඳව ධර්මස්ත්‍රමණය කරලා. ට ඒට අවශ්‍ය උපදය සපයාද. ඒ නිසාමම වෙලාවේ අනුස්මරණීය වසයෙන් ඒක සීහි පත් කල වන් වහන්සේතත්පුුණ යානු ෝදනා කරන සසර ගමනින් කව දහරි අත්මිදිල පැතු බෝධකින් නිවසපත් උදාාරගටමේ පපු නිසාක්තිය පපකාර ඒවාක. ඊළඟට අනිත්්‍යේක තමයි මට විශේෂයෙන් සඳහන් කරන්නට ඕන මට මේ දහම් පොත් සකස් කරන්නකට බොෝ දහම් පොත්තුල උත්වකාරය අනුගහයි ලබන්ටවන. ඒහිදේ මට බොහොම උදව්ක් කරපු කෙනෙක් තමයි. අපගේ මේ විශේෂයෙන්ම පොකුණවෙත විනයාලංකාරා මාධිපතිවෝ වැඩවිසූ අතිපූජනය සේජෙන් මහානිකායේ මහානායක දුරන්දරත්. මහාචාර්ය ්‍රේඩු කානය චාදය ඉතින් වහන්සේ පොත්ම බහෝ කකිීපයක් කරු උපටා ගත්තතා ප්‍රශ්නෝට පිතුු සපයන්. තින් ඒ සඳහමට අනුදග්‍රහයක්ල බන්නුුවමක දෙදක පුත්ත කාල බණ්ඩලයකින් අවසලයක් නොලබ පොත්තලින් උපර ගන්නලට කරුණු තහන. මං ඉතින් ිහිල හමුවෙලා අපගේ කිරියොටේ දම්මානන්ත නායක හාමුදුරුව හම්බේල මේ විස්තරය කියල වහන්සේගේ බොෝ මොහොඳින්. මට බොහොම හිතවත්ව අව අධ කල ඒ ඕන කාරණයක් කරගෙන වහන්සේ පොත්තවට දාන්ඩ ඔවහන්සේ කලානේ නොමිලේ කරන මහා ධර්මදාානමය පින්කාම අපටත් තේ පින්කමේ පින්ගත්වෙනවා. එහෙම ට බොහෝම පරිත්‍යාගශීරීව ඒ උදව්ව කලා. තුමාන් හන්තත්ම ලාව අපේ කිරියෝඩියේ දම්මානන්දනායක පන්හන්සේටත් පුන් යාන බෝධනා කරනව කෘතුගුණු පපුරකව උන්වහන්සේත් පතන බෝධකින් අග්‍රමමාමාණනිවනින් සැන්සේට මේ පු සක්ති ලැබේවා කිය. ඊළඟට අනිත්තක තමයි මේ සද්ධන්ම සාදරයකන පොත සෝමාව හේවා විතාන මහත්මියගේ භාරකාරය තියන පොත් පෙලක් එතුමගේ දන්‍ය්‍යිය තමයි එක මුදරණය කරල බෙදා හැරිය. ඉතින් ඒ පොත්වල භාරකරුව හැටියට හිටියේ අක්දස්සාකෝ මහාවිහාරය ප්‍රධානකරගෙන. නොල් ජනායක මහත්මය න්දම සිහ මහත්ම පරිින්දරන් සිහ කියන මේ මහත්තවතුන් දෙෙන බාරය තමයි ඒ පොත්වල සම්පූර්ණ භාරකසි ඒ පොතක යමක් කඋපුටා ගන්නවා නම් ඒ පින්න්නතුන්ගේ අවසරේ මට ලබන්ටඕනි ඉතින් මංගේ පින්න්නතුන් හමුවෙලා අවසරේ ලබාගෙන තමයි ඒ සද්ධන්ව සාගරය කියන බහම් පොතයෙන් කරුණු පුටා ගත්තේ අම්බලන්ගොඩ ධම්ම කුසලනායක හාමුදුරුවන්ගේ ති යේ පින්න තුන්ටත්න සමහට ප සහර ඇත්ව මියග හිල්ල පද්දෝස පතලේ ඇත් ොන්ට ේ පින් අත් ීමෙන් අජරමර සන්සේට සසර ුග ප ට ෙලව ස දර පැති බෝධග නි සපත්තු දරන තුරාර් සත්්‍යය අවබෝධයවා කකලනම් ප්‍රාතර. තින් ඒ ළඟට කියන්න තියෙන්නේ. මේ වැඩසටහනාව අම්ප කරනවා සෑම සතියම සන සුරාද මිනිටු විශසක් ඉරිදා විශ්වා. ඊට වඩා කාලය ගන්න බැ පින්නනවතුන මකද කාඩ බහුට සමාජය ගේ පින්ව තුන්ට ගේ පැතිි පින්න තුන්ට තේමයි පසල් මට ගා අධ්‍යාපනය අඩාර ර කාලක තින් ලමගේ කාලය රන් ම පැව ට විසට වඩ. ඉතින් හැම කෙනෙකුට ප්‍රෝජනවත් ව දහම මොද මේ ධර්මච්‍යානයේ දියුණුනොත්තමයි පට යම්දවසක. අපි ලාා ර ත්වන ෝත්ත මාර්ග පලනු පිළවවෙෙන යන්න පුළුවන් සෝවාන් වෙලා සක්ක දාගමවෙල නාගමය අඩිය අත්තත් සියලු සංසාධක විදට සලල් ආත්‍රවයන් සය කරන්ට ධන්මශවය ඥාන උපළවාගන්නට පුළුවන් ඉනි මගතමයි මේකෙන් සකශයෙන්. ශාපයේ රහත්තන තුරු යන ගමනේදී අපට ධර්මචඥානය අවශ්‍යයි. අන්නේේ ධර්මචඥාන දියුණු කරගනත මේ පොත්පල සකස් කල විේය කොන ළ ත ම් පාද චික තුනේ සීලු පස ටවාස පාසල් ලට. පුත් ල පොදක බැගින් ියදම්ර රත්ස නමයක දන වෑ කරලා පින්නතුන්ගේතු ආර්ාරය මත ඉතින් ඒනිසාය පිනවතුන් කෙේ ිසාල උදවක් මට දක්කාම ක් විශ්ක පොත් මුදණය කරගට ලැබුණ. ඉතින් ඒවත් ේරම නොමිල දන්නේ ෑම ස්ථාන මන්දන්න වයිද්‍යවරුන්ට ෑම පමාවට ඉන්න පන්සල්ලවල සල්ීමනාගේ සමන්සලාට ඒ පරිතයාගේ කලා මේ කැල න කාහාම්දුරන්ට එතකොට කාස ගස් න්දනනා කාන්දුරුවට කොහොල ධාතු මාමු විහාරය හනාය කාම්්‍රාන්ට මේ ආදී වසයෙන්. ස්ථානවට ම පරිත්්‍යයා කලා මේ පොකුණු විට විනි්‍යාලංකාරාමය ඇතුළුව විශේෂෙන් මේ ගංගාරමය හුණු පිටිය ංගාරාය පන්තලටත් ඇතුළුව. ඉති මම මේ පරිත්‍යා කරන්න මොකට වත්නේ පින්නක මේ පින්නතුන්ගේ ධර්මච්ඥානය මද වුණොත් ඒ පින්නවතුන්ට ඉතා එක්මනින් සසරින් ඉතරවෙඩ බෑ ධර්මචඥානය හොඳට දියුණු කර ගත්ත තනමට ඉති ඉතා ඉක්මින් ප්‍රඥාවදීනය. ප්‍රඥාව දීන කරගත් ඕන මුත්තමෙකට උත්තමාවයකුට ඒ ගමබග හෙල ඉතාන්න සංසාරකථනින් එතර වෙන් ආරයට්ාන් මාර්ග උදව කොරන්න. වෙන මාර්ගයක් නෑැපී නොති අපට යනෙ එකව මාර්ගය තමයිඒ අයිවාෑම්ික මක්ගොත් සත්තාලං විුද්‍යා කළලා උගන්නනවාගේ සතසාහති පට්ටානේ අපට තියෙන එකව මාර්ගය තමයි සත සති පට්ටානය සහිතව ආර් අෂ්ඨා මාන්‍ය. සති පට්ානය ොරු අපට නිවන්දාහකින්න බයකකි තියෙනවා විචේචෙන්ම කායන් පස්සනට දොරට දාහතරක් ඒන් වේදනාන් පස්තනාවටේ එක දොරොටුවක් ඒආගේ වනියම චිත්තාාන් පස්සනාවට එකක් හ දම්මාන් පස මේ විදිර ොරු දහන්නමයක් තියන විශයකක් තියනො පින්නතුන මේ කර්මත්තායේ කර්මත්තාන විශයකෙන් කවරහෝ කර්මස්තානයක් වැඩුවෝතඒ පින්නතාට ඒ එක දීුණු කරගත්තම. ග ගත්ම චතුර බෝදකට ය දක්කත ේ ම තය ත් තය තිසත් හම බෝධකට ඉතායික්ම තමන්ගේ ලාක්කේට නිවන්දහහිද පුළුව හතයට පුළුව. අන්නිසා මග සවසරක් සීත කරන්නට. ඒ මග විශේසිෙන් ආවනය තියන තැන් අනවරනය කරල නිවල් කර ද මයි මේ දහමපතති බලාපපුති. ං හොදටම පිගතු මේ ධර්මස්්‍රවන කරනේ හමට සටරට සවන්දීලා. මේ වැ කරන්න මොකදැ මට ඉදිරිේතාවතියෙනවා කොළම්ඹ දිස්ත්‍රේකයක ප්‍රශ්නයට පලාාත ගේ දකුණු පලාාත් තබර ගව පලාත්. ඉළඟට බයම පලාාත් ඊලකට උත්තුනමැත පලාත් ල්ලකට මධ්‍ය පලාා හ ගව පලාාත වසෙන් පාසල්ෝට ඒත් මේ කොළඹට බදුව ෙදන් ෝට. ඒවට විශාල දනව ියදමක් දරණන් ර ත මහිතව ඉදිරි කාලද අපේ අතන රහ මටේ මුද ලැබවවි එක කිසි ගැටලුවක් නෑ මේ කරන්න ලමයින්ට දහම් දැනීම දෙන්න. ඇයි හේතුව. මේ ළමයින්ට දහම් දැනීම් දේල මේ ලමයින් දහම් දැනීමෙන් පෝෂණය කරොත් ඒ ලමයි. මොනපුටුවටාවත් අගමැතිවුුණත් ජනාතිපතිවුනත් වගමිනිසුර වනත්, පොලිස්පතිව වුණත් හමුදාපතිව වුණත් මොනතනතුර දැරුුවත් විසේසේම. විච්‍ය මහාචාල වයිදෝඩුද විශසවිද්‍යාල කුල පදදක්. මොන තනතුර දැඩුවත් ඒකළ අර පදනමින් මෙනස්වෙනන. අන්නේ ත්‍රවි්ධරත්නේ තියන අනන්ත ගුණ දැනගෙන ඒ පදනම සධවතට බැටුනොත් හරියට ගයකතු අකුරක්ගේ මේක සනනිතුහගන හදවත් ඉතින් ඒනිසා එඒ කවදාවත් කොච්චර රජකාල් ලැමුණක් පිට ගහිලා තමන්ගේ අම්මට අම්මක යන්නැතු අරින්න. ඒමකද වෙන කොයිද තැනකයි හිටියත් මොන සම්පත් ලැමුණත් භෞ්ක වසෙන් ලෝකෝත්තර වසේ මෙහාතියන ඒගල්නොට කවදා පින්නති අම්මතා තැර වෙන කෙනෙකට කුලියට අම්මේ තත්වය කියන්න බෑ අන්නේගේ පදනම දා ගණ්ඩෝන අපි. අපේ හදවත න්‍යම්තරයම ත්‍රීදරක් මොකද බෞද්ධයා කියන්නේ නොසල් වන සද්ධාවක් ලඟට ලංවන්න ගන්නේ. ඒ ප ස්සල්ල ෙදන් සර හිල්ල පන්සල් සමමාදංන්ව අට ල් සමාධංන්වල දස ල් සමාදංන්වලගේහි පැ දවවාස ල්ලඟට උත්රේතර අදිසී සංකාත සීල් ස මාජප්‍රඥා සහිත. ඒයවතුම උක සම්පදාවෙන් පෝෂණය වෙනතුර. අපි මේ ධර්මය ආර්හක එහෙම උනහම තමයි අපට මේ ධර්මය සරන්න පිහිට ලැබන්නේ. මලක් පහන පූජකට තරම පින්වති නිවවාදාකන් බෑ එහ බදියයාන් වස මකට ද අපටක ආර්ාන් මාර්ගේ යන්ඩ කිය මේක තමයි පින්න්නති නකවමාවත. මේ ආඩටා මාර්ගේ එෙන්ඩ බෑ හ නොදර ඉති හොදට දහම් පිළියේත් දැනක ශීලයෙුමද දුසීලයකුමද කුමක්ද සමාධී වැටෙන්න්න කොමකඉන්දා අපේ ප්‍රශ්ඥාදීයනු කට සමති විදාසන ඒවිදියට ධ නාපාන සති අස්ත පරිපුර්ණ සුභාවිතා කියල තියනඕන අනුකුබම් පටිතා බද්ධේ බුද්ධද දේසිතා මේ කිය එහම ගාථාවක් තහම්ගෙනනඕන ඉතිමයා ඇත්වශේසේම ආනාපන සතිය බොහො වටිර. මේ අනනාපාන සතියෙන් තම අපේ තතාගතයන් වහසේ බෝධි මොලේද පවා බුද්ධත්්‍යයා බෝධකර ඉතින් ඒවාගේ භාවනා පුරදු කරගත්තොත්ව මේ ප්‍ර්ඥාව උපදන්නේ. එතකොට සද්ධාව නැතිකෙනෙකුට යන්න ලැබෑ මොක ද අලු ගාතාවක්ු ගන්න වන බුදුරජන් වන්සේ ආරි දනහ සදදාා දනන් සහි දන හිරියොත්ප පියන්ඳලන සුද්දනන් තාජව පාඥාය සත්තමන් දරන් කියලා මෙන්න මේ දන හතයෙන් පලවෙනක සද්ධාව. දැම්මන් දම්පත ආරම්භ කරනකොටත් ඒ පදනේ ඉඳල තම ඉස්සල්ලම සද්ධාතාව මේ පින්නතුතු පැදි කකන්න. ඒක තියෙන ආකාරවති අ අමූලිකාගල්ල සද්ධා දෙකක් ඒකෙන් ආකාරවති සද්ධා ප්‍රධානය අමූලිකායන්න වැදදි වැටෙහි මැති කරන සදධාව. අන්න අ වැරදි වැටෙහි ඇතිරන අමූික සද්ධාවෙන් තුරවෙලා ආකාරොති සද්ධාවෙන් අපි පරිපුූර්ණ වන්න මේ මාර්ග පෙන්න එක දහම් පොදාක් ැියත ම මේ පල කල. ඉති මට විශේෂෙන් පතෙදි කිය අන්නුවනම පින්නතුන්ට මේ දහම් පොතේදදි පින්නවති අපට විශේෂ පරි්‍යයාගයක් ලැබුණ. මොක දන්වාද. ම පොතලිවට පින්නො ස්කෝල්ට පොත් දඩ බෑ ලියල මොක මේ බුද්ධගම කියන්නන්නේ ඉස්තර ධර්මය තියන බුද්ධ දේශනා්‍රීීමක දේශන සහිත ආනන් තෙරුන් වහන්සේ වි සධජානාකට සූත්‍ර තියෙන දහම්. ඒ සසී සදහන පින්න්නවතුන අපට ඕන් හැටියට දෙන්නඩ බෑ. අද බොෝ දම් දේශකයන් මහන්තලා ලකයන් මහන්තේලා මේක බිකෘට්තිකට. අන්න ඒනිසා ම මේ පොතලියලා. වා ඉසුරු පාය පැලවත් එගිහිල්ලා ප්‍රධාන අධ්‍යක්ෂක තුමා හමුවෙලා ඒයට පස්සෙ මට පොදෙක් දුන්න අනුව මං අධ්‍යාපන ග්‍රන්ත ප්‍රකාශන මණ්ඩලේ පොතේ දිර්පච් ක. ස තුනකට පස්සෙමට අධ්‍යාපන ගන්ත්‍රකාශන ම්ඩලේ අධ්‍යක්ෂකතුමා ලියමනා කෙවන ඔබහන්සේ ඇවිල්ල මේ පොතේ මේ තියෙන සාහතිකය ගන්ඩ. මෙන්න ඒසාහතිකතම පින්නතුනි තියෙන්. අධ්‍යාපන ගන්ත්‍රකාශන මණඩලයෙන් මට නිගුච් කරපු බලපත්‍රය මේ කවු්දු පහයි බලංගු නැව තලුච කරන්න බලය තියෙනවා පුළලුවනි මෙන්න දීපු බලපත්‍රය හරහා තමයි මං මේ පොත් මුදරණ කල යතාකාලති බෙදන්නේ. හැබැයි කොළඹට ෙදෙනකොට මේ බලපත්්‍රයම ලාගෙන තිබුණ නෑ. ඒ නිසා මට ඒ ලොක ගැටලුවක්ුුණේ නැතිවුණට මම ගල්ලු ගහ මගේ හිතවත් ඥාතිරයක් වෙන කෙනෙක්කිවවා සාමීන මේක වඩා හොඳයි. අධ්‍යාපන ගන්ත්‍රමකාසන මණ්ඩලේ අනමතික්ක ඒාන මං ඇවිල වහම ගිල්ල පැළවත්තෙන් මේ සම්පාධනය කරගත්ත මේ බලපත්තේ ලබාගත් මේ පින්නඳතුරන්ට මේික නෑ ඇත්ක් තියෙනවා. මේක තියෙන මං කියවන්න අංගවිස්තරය මේ සාතික පත්්‍රය. අධ්‍යාපන අමාත්‍යන්සය, අධ්‍යාපන ගන්ත්‍රපාසන උපදේසක මණඩලය. දෙදස් විස්ස ඒ අංක තමයි විෂහයි නමසියද හට. එතකොට දිනේ තමයි මට දීපපු දස් විස්සේ නමව මාසේ ත්්නපර මාසය නමයින්ද. දෙකොට මගේ නමදදා තින පුද්‍ය පූදජය තිබොට අයි චරන්තෙික හිම විපත්සන බාවනාව ධ්‍යත්ථානය පො පොල්ගත් සෝයිට දිකේ. මේකේ තිය නව මෙට මෙම සඳහර. ගඩු ස්වාමීන් වහසේ මාත්ම්‍යානය මහත්මයනෙ දහම් දැනුට අත්තල ඔබවසින් ණ්ඩලේ වෙ ඉදිරි පත්් කනලද හත පො පුත්තකාල පුතක් වසේ. අනුම කරන දලද බව දන්නවම. ඊළංඟ ංක දෙක යට තියෙන මේ සම ගෙවා ඇති බලපත්‍රයේ රාජ ලාංචනය සයිත්‍යෝ සපය ඇති ආකෘතියට අනුව පොත්තේ මුල පිටුව පැදිලුව පෙන තැන පලළ යුතු බවත් මේ ලපත්ත්‍රය පලකරීම පැහරහැරීම වර ද්බව චලකුව මැනව තුමනි අන්ක යටති තියෙනවා මෙම බලපත්‍රයේබලම් කාලසීම දෙදා සසිජි පහය අටයි අගත්ත මාස විසි අත්තයෙන් දිරෙන් අවසරන් වන අතර පස නැව ම්ඩල ත දි පපත් කල ුතු බද දැන්ුන්දමේ ස්්ක මල් තාතනගේ ේකම්, අධ්‍යාපන ගන්ත්‍ර ප්‍රකාශසන උපදේශක මණඩලේ. පොතේ අමුණන් ඕන සටහන තමයි මේ තියෙන්නේ අධ්‍යාපන අමාත්‍යන්ස බලපත්‍රය, පොතේ නම සදහම් දැනට අත්තල බලපත්්‍රාංකය අග්‍ර අධ්‍යාපන ග්‍රන්තර් ප්‍රකාශන උපදේක මණඩලේ දෙ දස් විස්ස. දේ හැට නමයයි දහට කත්තු හපරිවර්ත හැටිනිතිෙන නම දාලා පෝජ ති බොටු අයි සනතිලෙකින්. එකදස් නමසේ පනත්තිකේ පෙබරවාන්නිමස විසි මවෙන දින නිකුත් කන ලද ලංකාන්ඩුවේ ගැස පත්තිේ පලවූ උපකෘත්ත ස්‍රභාසා දිපාස ඉංදීජ පාශාලන් සහිත පිළිබඳ ්‍යවස්තා සංග්‍රහයේ දහ නමේ ඒ චේද අයටතේ. අධ්‍යාපන අධ්‍යක්ෂක ජන්ාල්තුමාන් විසින්. පාසල් පොතක් වශය අනුමත කරන ලද. එකොට පුත්තකාල පොතක් වසේ මේ අනුමත කරල තියන. ඉති ඒ අත්සන් කරල තින පුසකු මර විතාානගේ මහත්මයා ලේකම් අධ්‍යාපන ගන්ත ප්‍රකාශන උපදේක ම්ඩලය අගෞත්තු මස විසිටුවෙන්ද දශ විස්සේ අධ්‍යාපන මාත්‍යන්ස ස්ිරුපාය පැලවත්ත බත්තර මුල්ල කියලා. ඉති මෙන්න සටහන ඉතා වැදගත් එනිසා දැම් මේ කිය අහන කෙනකුට මේ පොත ගැන්න කිසි චැකයක් නෑ. අන්නේ මේ පොතේ නිවල් බව පැහදිි කරනු අධ්‍යාපන ගත ප්‍රකාන උපදේක මණ්ඩලබයි. දැම්ම පිනුත් අප ආරම්භ කරම වැඩසට අතරන්න ඕන ම පැවිදිේ නැවිල්ලා දෙදස් අටේ මේ මට පැවිද ලබා දුන්න මේ මේ උත්තමයන් වහන්සේ. පජා අගුල් ගම අරි නන්ද මේක ඉංග්‍රශෙන් හල තියෙන්නේ ද මෝස් වරබල් අගුල්ගමේ අරි නන්ද තේරෝ කියලා. ඉති මෙන්න මේ ස්වාමන්හන්තය මට මේ සියලෝ මාගේ විවෘත කල දුන්නේේ තුන්ාන්තේයට පතන බෝධිකින් අග්‍රම මාහනිගින් සැන්සේවා කියලා මම නිරන්තරයෙන් දවසර තුන් ක්හර සරයක් ආශ විඩවාාදරන්න. මේ අවස්තාව ඉ පත් කක ලා සිරවාද කරට කරන ීලක සක්සත බල එතුමානන් පතන්න අම්බෝධයද බෝධ ලබ අමාමහනිවනින් චන්සේත්වාගේෙන. මේ අපපු අති වදාල නවනි අරිදම් ශාන්වහන්සේගේ අයියාගේ ගිහිකාලෙ පුත්තනුවන් තමයි. මේ අද අංගුල්ගම අරිනන්ද කියල නවන ආරණශේ නාසනය අධිපතිවතියෙන්. ඒ ා සේ සට ක්ලංකා බැලිියුතු ඇසුරු කලයුතු විස්ාන හැටිට ම හැමදරන මතාක්රන්න. පුළුවන්තියන ඉඩවෙලාාව ගිහිල් හබල ඇසුරු කරල මේ ස්ථාන යන්කිසිතමගේ බසිත බෞද්ධ ප්‍රබෝධයක් ඇතිකරගන්න හරි වට ොමේ සං ාාවන්සේ ඇසු කරන ම ධර්මය පවති නිස්ථාන යාගෙන තොරතුර ඇසු කිරීම ේර . තින් තෙරුවන් සන්නය පි නොති මෙන්න තමයි දහ පොත මේ දහම් පොතේ තමයි මං කාරුණණ ඉදිර්පාච කරන මේ තමයි අමන් කිවරට පිටු හත්ති අනුදේක ගෑම් මශිවි්ෂ බර දහපොත මේක ති මුදර ගාත්න ටුපිය හාරසිය පොතකටගේ දැන් නවත මුදණය කනොට බඩුවලමිල නිසා සමහට පොඩ්ඩක් වැඩුවෙන්ටත් පුළුව ඒක ප්‍රශ්යක් වෙනක නෑ මේ තමයි මගේ ගුරු දේවයන් හසේ නවනේ අනිධම්මසාහන් වහන්සේ කියන්න මෙද මේ උත්තම මේේ උත්තමයා අපේ සංතාය ප්‍රධාන උපදේ මහාකර්මට්ටා නාචාර්ය විශේෂෙන් ආරාමණ්්‍ය මහනිකායි අනුනායක පදවීින් පිදුන් ලබි උත්තමේ මති බදුවන බෝසත් වේ. මෙතුමා තමයි බොහෝම හසල දැනීමත් තියෙන භාාවන පිළිබඳ හසල බද්ධමත් දැනීමමත්තියෙන්. නිවැරදි භාවනා කියාදන්න පුළුවන් කමටන් ගුරුවෝරේ හැටීතව මම දක්කින්න. ඒවාගේ මේ තුමායිඉතින් බොහෝම ශාසනකට මෙහයක් කර විදේකව සිංහලේ. බසින් හල තින් තමන්ගේ පොතන්න් එක ගේ ඉං්‍රජී පත හරවල විදේශය දැනතාවටත් මේ දහම් මග විවෘත කල පහදල දන් අපින් නොතින්නේ. ඊළඟට අනිතක තමයි මං සදහන් කරන්න ඕනේ පොතේය ඇතුලච්චර තියවා විශේෂ සටහන කූපයක් මේ අපත්වාදාල පූජ පාද සිරිදේමිත දම් පා හි පාන්න වවාන්ත නැත්තන් ්‍රීමමද මේ දන් පාල්තුමාගේට පුංචිකෙක්නය පන්නේ මේ ලංකාවට අමිල සේවයක් බුද්ධ සේසයට. නිම කලන නොහයි අමට සේවයක් කොටුකරපු උත්තමේ බෝ සත් කරේක්. අද අපට ඉන්දයාාවගේල යම් පූජන ස්ථනයක් වන්දිනව ුන්සේ සිහි පත්වන. ඒ තුමාට අපි පින්න්දෙන ඉති ලාලංකාවේ ලෝකමත බද් ලකයට වැැදු පිදුම් කරන්න පුළුවන්විදට ඉන්දයානු සජයේ මේ අවසේ ලබාගන්න හමතාත්යක නඩු කියලා අවුන්දු හයක්. මේ පූජන බීමම් අපට අයිති කරල න ඒ ඒතුමාගේ ාරපයත් ම ඉතර ගේ දහමපොතවොට ඇතුලත් කන්න ඒ උතුමාන්හන්සේ පතරන්නේ ලෝතුරාබුදු බවම කාන්ත්වසය බුදු බාට පත්යවාක අපි මේ පින්දිී ආශසිුවාදකර තෙරුවත් සරණයි දැම් මෙන්න මේ තියෙ දහම්පොතය කරුණු පළවෙනි එක පින්න්නතුනිි සද්ධාවෙන් තම ආරාභයෙන් අපි ඒක බලමු පොත. මෙ ආරම්භය නම බුද්ධාය ප්‍ර්හා ඊට පිළිතුරු සැපේම් මෙන්න මේ පොතේ තියනවා පලවෙෙන් ප්‍ර්නය තියට සද්ධ වනයි සියල කුසතිත්තු පදාගැනයුතු පකාරන මූල බීජයක් ඒ සද්ධාව යන හදවර්නන්නේ කුමක්ද නිවන් අවබෝධ කරන්නට සදධා නැතිව නිව දැකි හැකි වන්නේදකල ප්‍රශ්නයක් තියන ොේ පලවෙනි ප්‍රශ්නය ංකිවන සදදායන් ආම්භය ප්‍රශඥනාව හත්මගින් වරින් දටයි පපත සලා ඒනිසා මේ සදධාවතමයි මුලින්ම පැදිලි කරන්න මෙ ඒකට උත්රේ සපයවා පොතේම තෙරුවන් කෙරෙේ සිතය ඇතිවන පහැදිීම විශ්වාසය සද්ධාව නම් වේ. සදධාව නති පුදගලයාට නිවාන්දොර වැසර නිසා නිවන් දකින්නට සද්ධාව ඇතිකර ගතය තුවේ සදධාව නැතිව නිවාන් දැ කිය ොහැකි ඒකට පිතු සපය නක. ඊල්ලඟටින් සද්දාාව ප්‍රේද වශයෙන් ප්‍රධානදක්ම පැහැදිලි කලා කලින් දේශනාවයිද. මෙ ඒක තියන දෙවන් ප්‍රශ්නය සදධාාව ප්‍රබේද කවරේයි පැහදිි කරන්න ප්‍රධාන වශයෙන්ම. සදධ ප්‍රේද දෙකයි ඒ ියයා ක්වන් අන්න ඒකට පිළිතුරු සපේනෝ ූික වශයෙන් පබේද දෙයි සද්දාය මොකක්ද එනම් අමූලිකා සද්ධාව හා ආකාරවති සද්ධාව දෙවන්න. कोने में अमूलिිका सदधाव पलर हीता है डिस पलाई एक निव में सदधवक नेවै एक मिथ्या दुष््रेता है पुज गरे के मान से बै नेक््रिया काररीित्य वा वाग ूत्र मान ू्यर्त्र ची दूर्थ परेन अमूිका सददावत तूल यहनහ आकार होती सदधाාව बनवे का पलदायका है बहुत पचिनों एक तो उत्तरे तीने आकार होती सद्धायम पदायකवे मे ह वार सद्यादाय प्रवेद तीनने एक बा दीिपोते बे पोते दी दिीिए से एक वित्तरवे ඒ තුංගෙන් ප්‍රශ්නය නිවන්න අවබෝධය සඳහා ඇති එකම දර්මාර්ගය එකම නමකින් හැ දින්නනවා ොකදේ නම කියලාහන. අන්න ඒක තම පින්න ඒට පිළිතුරු සපේනවා ආදි අට්ටාංග මාර්ගය. නිවන් සඳහා ඇති එක මාර්ගය ධර්මාග මකක්ද ආරි අ්ටාංග මාර්ග මේ මධ්‍යය ප්‍රතිබදාව හවත් මැදුම් පිවත නමින්ද සඳහන් වෙන. දැබුදුජන්සේ අවබෝධකරගත් දධනම මාහස ඒකට පැත්සේ ඇසල මමාසෙ ගේෙ යිටන් මේ බරනේ ඉතිපතන කිවන. අන්නේ වෙලාේ මිකදාය වරේදි චාපත්සල තවසත්නපතතා දේශනා කන කොටත් මෙන්න මේ ආර්ජ්‍යක්්ටාන් මාර් ගෑල පුළුල් අවබෝධයක්ඒ දේශනාව තියන දමචක්පත ඒකති පොත්තොලින් අලාම් බලන්න මේ පොතත් සහර්තයන්ග පල කර තියෙන. ඉළකට තුන්ගෙනක හතරින් ප්‍රශ්නය නිවන් අවබෝධ කරන උත්තමයන් වර්ධ වශයෙන් කීබදාෑරුම් වේද. රහටන් වහන්සේලාද වර්ද දෙකයේ වර්ද දෙකත නම් කරන්න. දැම්මේ පින්නතුන්ට එක පැහැදිිවේ පුත්තරේ සපයනකොට මෙන්නඒත පිළිතුර. ලෝතුතර බුදුවරු එක්වාර්ගයායක්. පසේ බුදුවරු එක්වාර්ගයක්. රහත්තන් නෝද සාවක පදවි ලබා එක්වාර්ගයක්. බුදු පසේබුදු මහරාතාදී වශයෙන් තුන්නාකාරවන නිසාම තුම්බෝධ යනුවෙන් වි්‍යහරවේ. සතරත පනිිසම්බදා සහිතව සඩ්ඩා පි්ඥාලාබී මහරහතන් වහන්සේලා එක කොටසගේ. අභිච්ඥා නොලත් සස්ක විදාසක රහත් පදව ලැබෝ එක් කොටසකි. මේ දෙකටසම ලැබූ නිවඩේ කිසිවිත් අැබැයි මේ දෙගොල්ලාගේ පොඩිපොඩ අඩුකවාදුවගේ පෙනුත්. ඒ අභිත්ඥාලාබී නනත් ස සත් පඩි්චාඒ ඇන්න සතර පටි සම්පිදාා නොතිබනත් ඒ අවබෝධ කරපු නිවනේ කිසි වෙනසක් නෑ ඒගොල්ල සසටින් එඇතරරා ඇමොකොද ආස්ත්‍රවක්කය ඥානය කර්මක්ෂව ඥානය උපදවාගේෙන අරිියත් වාාධගයට පත්වෙලාන අරිියත් මාර්ගයට පත්තිස කිසිම කෙනෙක් පින්නොතුන අනුපාදිශේෂයේ නිර්වාන්ධාතුට පත්වන් පස්සේ පිළිනිිවෙෙනම් පැස්සේ ඒ පුද්ගලග නැවත උත්පාත්තිභාවයක් නෑ ප්‍රතිසාන්ධිවි්ඥානයේ නෑනම. නන්න නිසා ප්‍රතිශයන් විඥායයක් නිසා ඒ ඇත්ව කවර කෙනෙක්වත් නැවත රහත්තන් හන්සලා හැියට පිරිණනිවන් පැෑබාම ඊට පස්සේෙවනි ආත්මයක්ක්න ඒක සවිශේෂ කාරනය ඒ තමයි නිවට ුදුවරන්ටත් පසේ බදුවරුන්ටත් මරහත්තුතුමන්ටත් සූක විදාසක හරතන් මාන්සලටත් ඒත් ඒක සමහනයි පින්නව. කිසි වෙන්න හක්න ඒක තමයි එකට පිතුළ. එනකට පලවෙන්න ප්‍රශ්නය නමේ හැරුනම පස්්චන ඒක. ුවර ලෝ පහලවන්නාව හා ොපලව නොවන්නාව කල්පවාසේ නම් කරන කල්පයක් නතර. එසේ ලෝතුරා බුදුවර පහල නොන්නාව කල්පයෝ කර නාමකෙන් හන් නත රහනව ප්‍රශ්නයක් යම් බුදුවරු පහල්වන කල්පයන නොවෙන කල්පයන. එතකොට මේ බුදුවරු පහල නොවෙන කල්පය නම්රන්නේ කුමන නමක ඉදගේල මේ ප්‍රශ්ය අහනවා ුද්ධ සුරය කල් පලමින් හැදදින නෑ ුදුරඋපදන නෑ බුදරුහි නැතිකාලන ඒකට අපි තවත් නමක් කියනවා අබුද්දෝත් පාද කාලය කියලා මීතේ නම. මේ කල්පාදිව වලදී සර්ජ්ඥන් වන්සේලා පස බුදුවන් ලෝ පහල වෙන්න. එතකොට මේ පසේ බුදුවරුත් නෝපුදන පසේ ඒවාගේ සර්ජ්ජන් වහසලා පහල් නොවන කල්පොට අපි ගන්න අබුද්දෝත් පාද කාලේ මිටඩ කාල ගන්න පුළොන්. මි විස්සට වැඩීගියාද අහිනං අද ඇැතිේ දැම් මීට පස්සේ ඊළඟ වැට සටහනි මේ අප හයවැනි ප්‍රශනයෙන් පසේ හත්තෙන් ප්‍ර්ණයදල පිතුරු සපයන. දින පාවිදට ප මිනිිතු ශ්ක විතර කාලයක් තම උපරම ගන්න පලා පොරත්වය පිනතුට කාය හවඩු සමාජයක් නිසා. දැන් අදට හවැනි ප්‍රශ්න දක් පළිතුරු සැපෙවවා. ඉතිං හවනි ප්‍රශ්ණත් පං කියන්න ලෝතර බද්ධය ලබන උත්තුම වර්ගවාශයෙන් කී වැදෑරුම බදදුර කොතරම් කාලය පුර පාරමිතා පිියුතුේ. අප ඒක ප්‍රශනය ඉම කරල බඩසතරහ නිමරු අදත. ප්‍රඥාධක බුදුවරු සදධි බදර ීරාධි බුදුවර. වච. හහා ෝධිය ්‍රේද තුුණයි. කෞද ප්‍ර්ඥාධික, සද්ධාධික විජාධික වශයෙන් බුදුර තුරන්නමක්. එතකොට ්‍රේද තුනයි. ප්‍රඥාධක බුදුුවර සාර සං කල්පලක්ෂ පෙරුන්දම් පුරන්නට ඕන පරමිින්ද මතිස්වාසේ. තද්දාාදික බුදුවර අට සක කල් ලක්ෂා පරුම් පුරන්න ඕන පරමිාවසෙන් සමතිස්වාසේ. විීඩාදිි බුදුර සෝ ස සංකය කල්පලක්ෂයක් පරුන්දම් පුරන්න ඕන අර සමතිස්වාසේ. මේදී පාරමිසා තිස්සාකායම පුරන්න්න ඕන. මොකද පාරමි උපාරමිති පරමත් පාරමිතික කිසිම බුදුවරයකට මේ සමතිස්වන් පෙරුම් කරන්න නැත්තා ලෝතුර බුද්ධතයටට පත්වෙන්න්න බෑ සමතිස්්‍රයම් පිරම් පිීම තමයි ෝතුරා බුද්ධත්තිය අබෝධ කිරීමකම මාර්ග. ඉතින් ම මට වඩාද කාලය ගන්න හෙට එඉදලා. අප ඊලගොට සරකහන් හත්ත ප්‍රශ්නය දලා අපි පිළිතුර සපයන බලප ප න්නනතුන් හැ රම තේරවන්සන්න ද න්ට ආරක්ාවේ. දවන්ටම පිින් අන්න ෝදන් ත්වා තරුවන්ගේ අනතාසිරාය පට ලැබේවා හම දෙනාටම ඒඋතු රත්නතය සරන්න පිට ැහමදවගේ අරක්ෂත් ැබීමින් ධර්මාර්ගේ තායි පනම අවබෝධ කරන හැම දෙදිනාට පැතිවබෝධිකින්. චතුා සත්‍යය අබෝධී අග්‍රම මහටි වන ලෝතුතර සැන්සීම උදා කරගන්නට හේතුව ඒවා මළගේ නත මි්‍ර හුවාතිින් හම දෙරේ පිග ෝදනතා ඒ හම දෙ චතු සත්‍යය අබෝධ කරගන්න වා කලෝ අවසානවාසය පින්දල පාය හම දෙදිනාට තේවවාන්සන්න.